දොර මඩලේ ගිනි වැදුනේ තුන් හිතේ ගින්දරයි දෙයෝ පිටුනේ නෑ වස්සානේ ගිම්හානේ උන්නේදමා ඒ වෙනස මට දැනුනේ නෑ කාලයේ බිඳු වේඩාවේ පාළුවේ අන්දමායාවේ ආදරේ උරුමද මම හෙව්වේ ස්වර්ණ පාලියේ වංශයේ දීර ධාරාවේ අන්තයේ ඈතසේ ආවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණ පාලියේ අසිපතේ තැවරුනේ ප්‍රේමයයි උන්මාදිනියේ මාලයේ වැගිරුනේ ස්නේහයයි දොර මඩල ගිනි බත් වී එගිනි කඳ හදපත් වී ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණ කොහොමද ඒක කරේ? ආ? ලේසි නෑ ස්වර්ණ පාල් නේද? මගේ පපුව නැවතුණා තව ටිකෙන්. අයියෝ. අපි මාමලගෙන් අහමුද මොකද හිතුණේ කියලා? ඈ? ආ අම්මෝ කියන්නකෝ බලන්න. අපෙත් නැවතුණා තව ටිකෙන්. කාංශිකා මුලින්ම කියන්න ඕනේ ඔයා තරම් මේ වගේ පුංචි වයසක මෙච්චර එඩිතර දරුවෙක් මම ඊට කලින් දැකලා නැහැ. ඔයා ආරම්භ කරපු විදිහ ඔයා එතන හිටියේ කිසිම ගානක් නැතුව. දොර මඩලේ ගිනි වැදුනේ. ඔයා හොතට එඩිතරව හිටියා. ඒ වගේම ඔයා පාවිච්චි කරපු ස්කිල්ස්. අර කකුල් දෙකින් අල්ල අනිත් පැත්තට හැරෙව්වේ. නම් බය හිතුණා. චූටිනේ රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා මංගව ඔබ උන්නේ නෑ. මම මේ තරඟේ මුල ඉඳන්ම දැකපු කෙනෙක් විදියට ඔයා පුදුම විදිහට දියුණු වෙලා තියෙනවා. ළමගින්ම හිත පල්ලේ ඇවිලි ගියා කොහොමත් හරි ලොකු නැට්ටුවෙක් වගේ හිටගෙන ඉන්න දන්නවා. ස්ටේජ් එකට ආවා වේදිකාව පාවිච්චි කරන්නේ හොඳ හුරු පුරුදු ඩාන්ස් කෙනෙක් වගේ. කාලයේ බිඳු වේලාවේ පාළුවේ අන්ද මායාවේ ආදරේ උරුමද මම හෙව්වේ ස්වර්ණපාලි. ස්වර්ණපාලි අහසෙන් ඇවිල්ලා ආය අහසටම ගියා. අපි තාම ස්වර්ණපාලි ගාව නැවතිලා ඉන්නවා. රිම ලස්සනයි වාගේ ඇක්ට් එක. අසිපතේ තවරුනේ ප්‍රේමයයි උන්මාදිනියේ. අමාර ස්කිල්ස්
ඇත්තටම අපි හරි බයේ අපි බලාගෙන හිටිය වගේ අත්වලින් කකුල් වලින් ඔයා 360 කැරකෙනවා. ලොකු වුණාම YouTube එකේ හැම ඔයාගේ වීඩියෝ බලනකොට තමයි ඔයාට තේරෙන්නේ ඔයා පොඩි කාලේ දක්කලා තියෙන දක්ෂකම් නේද? ලොකු වුණාම හොඳ ඩාන්ස් කෙනෙක් වෙයි ඔයා අනිවාර්යෙන්ම. දොර මඩල ගිනි බත් වී එගිනි කඳ හදපත් වී ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණ පාලියේ. Very good. Good luck. Thank you, sir. අම්මා, ඔන්න අද ඔයාගේ චූටි දුව. අද මේ වැඩසටහන හොඳ ආරම්භයක් අරන් දුන්නා. අපි හැමෝම පුදුම කරාය. ඔයාට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ලහිර සර් තමයි ගොඩක් මහන්සි වුණේ. ලහිර සර්ට ගොඩක් ස්තුතියි. එයා ගෙදරදී මේ කතා කරනවද? ගෙදරදී කතා කරනවා. දන්ක අර ලහිරු කියලා දෙනවා කිව්වනේ දහත් වචන හතරක් ගැන. ලහිරු දැන් මයික් එක පොඩ බලමුද? මාත් එක්ක කතා කරන්නේ නැණි. ඔව්. පුතේ මේක කරමුද? ඒක තමයි හා. පුතේ මේක පුළුවන්ද? බෑ. ඒක තමයි බෑ. තමයි බෑ. අනේස කියන්නේ? ඔහොම. ඊට පස්සේ දන්නේ නැහැ කියන්නේ? ඒ හතරෙන් තව මම ඉගෙන ගන්න එයා කියන දේවා. ඇත්තද? හා? ඒක ඇත්තද? ඔව්. අර අම්මගේ ගානේ.